आयुबोवान ओब मेकवाने सियत टीवी प्रधान पुवतिका शत समगीन मम लक्षिका प्रणांदु मुलिन मवदाहने प्रधान पुवत सिरस तलवेत पुराविद्या वटिनाकम के न्युत आगमिक स्थान आरक्षा किरी में वैदगत्कम जनपति पहादाई मंत्री सुनील हंदुन्नेत्तिगे चोदनात्मक लिपियट अग्रामात्य कार्यालयन पिलितुरु लिपिया व्यवस्थावयनु कुमक्त व्यवस्थावेन सिदुवन्ने कुमक्त अद अनुक्रम व्यवस्था विशेषांगेन अनुग्रहय ஓனம் ஆப்ரிக்கோ சூப்பர் மார்க்கெட்டா ஷோரூம் வலதி வாண்டு மிளதிக்கென பகுல் பணஹாகர் வைல்ட் லைஃப் டெசர்ட் சஃபாரி நௌகா சவாரி சஹ கோன்பி தரகபலி அத்விந்தின் குவான் டிக்கெட் பத் 200ක් தினா கான ஆப்ரிக்கோ சூப்பர் சென்டர் அனுக்ரஹய மௌபிமட்ட சக்தியக் மெல்வா දෙදහස් තිහ වසර වන විට දිලිදුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් සෑම ආයතනයක්ම සිය වගකීම කාර්යක්ෂම වෙට කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. ශ්‍රී ලංකාව දිලිඳුකමින් නිදහස් කිරීමේ ජාතික වැඩසටහනේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. 2030 වසර වෙන විට දිලිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා 2017 වසරේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතයි. එහිලා කෙටි කාලීන වැඩසටහන් සඳහා යොමු වීම වඩා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ආයතනික මට්ටමින් ජනවාරි මුල් සතියේ සිට සෑම ආයතනයක්ම සිය වගකීම් කාර්යක්ෂමව ඉටු කිරීමට වග බලා ගත යුතු බවද මෙහිදී කියා සිටියා. නියගේ හේතුවෙන් මතුව ඇති ගැටලු සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම සඳහා පත් කෙරුණු නව සමාජිකයින් දෙදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු AWA සලාම් මහතා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් මහත්මිය මෙලෙස කොමිසමේ නව සමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. මේ අතර වැඩබලන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කර සිටියා. දැනට ප්‍රබල ලෙස තර්ජනයකට ලක්ව ඇති අනාරක්ෂිත පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හඳුනාගෙන ඒවා පුරාවිද්‍යා ස්ථාන බවට ප්‍රකාශයට පත් කිරීමේ කඩනම් වැඩසටහනක් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. පුරාවිද්‍යා සම්පත් ඒ වගේම කෞතුක සම්පත් පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව පහුගිය කාලය තුල දීර්ඝ වශයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වුණා මම හිතන්නේ. මේක මේ ඊයේ පෙරේදා ප්‍රශ්නයක් නෙවෙයි දීර්ඝ කාලයක ඉඳන් තිබෙන ප්‍රශ්නයක්. එතනදී මම දකින එක දෙයක් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේවා ආරක්ෂා කිරීමට තරම් අවශ්‍ය සම්පත් මානව සම්පත් විශේෂයෙන්ම නැහැ. දැනට අපි ප්‍රමුඛත්වය දෙන්න පුරාවිද්‍යා සම්පත් පිළිබඳව යම් ප්‍රශ්න මතුවලා තිබෙන ප්‍රදේශ ඉස්සෙල්ලම හඳුනගෙන ඒවායේ ආරක්ෂාව පිළිබඳව දැන් තදින්ම ප්‍රශ්නයක් තියෙනවා තමා උතුරේ සහ නැගෙනහිර. ඒක නිසා අපි සියලු ආයතන එකතු වෙලා ප්‍රදේශ භාර ප්‍රධාන රජයේ නිලධාරීන් මේ සියලු දෙනා ඒකාබද්ධ වූ වැඩපිළිවෙලකට යෑම තමා මම හිතන්නේ සුදුසු වෙන්නේ. විශේෂ වශයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන රාශියක් විනාශ වෙමින් පවතිනවා. අක්‍රපත්ව ප්‍රදේශයේ තිරුකෝවිල් ප්‍රදේශයේ චෛත්‍ය සම්පූර්ණ විනාශ කරා, ඩෝසර කරා, ඊළඟ සාගම චෛත්‍ය ඩෝසර කරා විනාශ කළා, මුට්ටයාගල චෛත්‍යයක් කඩලා බිඳලා විනාශ කරා. මේ විදිහේ ස්ථාන කීපයක්. ඒ වගේම පෙර කලෙහි දීඝවාපිය රජ චෛත්‍යයක් විනාශ කරා. අපේ ඉතිහාසයේ හරි වැදගත් ස්ථානයක්. මොකද
දේවානම් පියතිස්ස රජුරුවන්ගේ සහෝදර මහානාග යුවරජතුමා පිහිටවපු සෙල්ලිපියක් එතන තියෙනවා. ඒ සෙල්ලිපිය ඒ එතන චෛත්‍යයයි ගොඩනැගිලි ටිකයි සේරම ඩෝසර් කරලා තුනී කරලා තියෙන්නේ. මම ගියා ඊයේදී මේ චෙන්කලාඩි කියන ප්‍රදේශයේ තියෙන ඉතාමත්ම පැරණි සිද්ධස්ථානයක් නැතිකරු ජනාධිපතිතුමනි ඒක කොහොම හරි උප්පුවක් හදලා මුස්ලිම් භක්තිකයෙක් ඊට පස්සේ ද්‍රවිඩ කෙනෙකුට විකුණලා ඒක සම්පූර්ණම ඩෝසර් කරගෙන යනකොට චෛත්‍යනුත් භාගයක් ඩෝසර් කරලා තියෙන්නේ. එතන මේ ශ්‍රීපතුල සඳකඩ පහන එතන තිබුණ ගල් ගනු සියල්ල ඩෝසර් කරලා එක පැත්තකට තල්ලු කරලා දාලා තියෙනවා. දැන් චෛත්‍ය මැදින් වගේ වැටක් ගහලා තියෙන්නේ. ඉතින් එතන දැනට පොලිසිය මේක කොහොම හරි දැනගත්තට පස්සේ පොලිසිය එතන මුරමඩුවක් හදාගෙන මේක ආරක්ෂා කරනවා. ඉතින් දැන් මේ වගේ ස්ථාන ගණනාවක් මේ අතිගරු ජනාධිපතිතුමනි අපි අඩු වශයෙන් හඳුනන තැන් තියෙනවා. අපේ භික්ෂුන් වහන්සේලා හඳුනන තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අඩු ගානේ මේවට ගිහිල්ලා ඒ ප්‍රදේශය වට කරලා වැටක් ගහලා මේක පුරාවිද්‍යා ඉඩමක් කියලා බෝඩ් එක හරි දාන්න පුළුවන් නම් එතකොට ගයි පළාත් වල මිනිස්සු දන්නවා මේක පුරාවිද්‍යා ඉදමක් කියලා. ඒ නිසා මම නම් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශාල පැහැරෑරීමක් අතපසු කිරීමක් පහුගිය වකවානුවේ දිගටම වෙලා තියෙනවා. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා අද දින කථානායක කරු ජයසූරිය මහතාට විශේෂ ලිපියක් යොමු කර තිබුණා. එහි සඳහන්ව තිබුණේ අග්‍රාමාත්‍යවරයා කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කරමින් සිදුකර ඇති ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි. එම ලිපියට අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය පිළිතුරු ලිපියක් යොමු කරමින් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කථානායකතුමා වෙත යවු ලිපියක් පිළිබඳ ජනමාත්‍ය වාර්තා කර ඇති බවයි. එමගින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාව පිළිබඳව සාමධ්‍ය මතයක් ජනගත කිරීමට උත්සාහ දරා ඇති බැවින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව නිවේදනයේ සඳහන් වනවා. කෝප් කමිටු සමාජිකයින් සියල්ලගේම ඒකමතික නිර්දේශයක් අඩංගු වූ එම වාර්තාව පිළිගන්නා බව ඔක්තෝබර් මාස 28 වන දින මහබැංකුවට අයත් අමාත්‍යංශයේ විශේෂ අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශ කර ඇත. මේ කටයුතු පිළිබඳ අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර ඇති අතර නොවැම්බර් මාස 21 වනදා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේදීද විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ තොරතුරු පාර්ලිමේන්තු හමුවේ හෙළි කර තිබෙනවා. එමෙන්ම කෝප් කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව මෙම නිවේදනයේ සඳහන්. එම අවස්ථාවේ අගමැතිවරයා විසින් කථානායකවරයාගේ බලතල භාවිතා කළ බවට කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ හඳුන්නෙත්ති මහතා දැන් එවැනි තර්කයක් ගොඩනැගීමට තැත් කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කිරීම නීත්‍යානුකූල ක්‍රියාවක් බවත් තමා යටතේ සේවය කරන නිලධාරීන්ට එරෙහිව චෝදනා නැගුණු අවස්ථාවක ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති මතය විමසීම සාමාන්‍ය සම්මතයක් බව සඳහන්. එසේ විමසීම නිසා පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට බලපෑමක් එල්ලවන්නේ නැති බවත් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයන්ට සීමා පැනවීමක් සිදුවන්නේද නැති බවත් තහංචියක් පැනවෙන්නේද නැති බවත් මෙම නිවේදනයේ දැක්වෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිවරයා අගමැතිවරයාට මෙසේ චෝදනා කරන්නේ දෙසැම්බර් 8 වනදා ඔහුගේම කමිටුවේ ලේකම්වරිය විසින්ද කෝප් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කර ඇති පසුබිමක් බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය අවසන් කර තිබෙනවා. 2017 වර්ෂයේ සම්මුතිවාදී ආණ්ඩුවේ කාලයේ නිමාවන බැවින් එහි රැඳී සිටිනවාද නැද්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. 2017 අවසාන වෙනකොට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තීන්දුව කරන්න වෙනවා. අපි සම්මුතිවාදී ආණ්ඩුවේ හිටියා නැද්ද? ඒගිය කාලය තුළ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ නිරීක්ෂණයක් පරීක්ෂණයක් කරලා එහෙම නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට වෙනත් තීන්දුවක් ගන්නවා කියන කාරණේ. 2017 තවත් පැත්තකින් රටේ ජනතාවට මහත් වූ බලාපොරොත්තු තියාගන්න පුළුවන් වර්ෂයක් වෙනවා. මොකද හේතුව පළාත් පාලන තීරණය පැවැත්වෙනවා. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක ඒ ජනතා සිහිනයේ මහපොළොව යථාර්ථයක් වෙන ලකුණු තියෙන්නේ 2017. අපේ හඬ සමහර අවස්ථාවල උත්තර බලවත් වෙලා කියනවනම් ඒකාබද්ධ විපක්ෂයට වඩා ආණ්ඩුවට කරදරයක් වෙලා තියෙනවා. මේ ජාතික ආණ්ඩුව තුල අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස. එතකොට අපේ යුතුකම සහ අපේ වගකීම තමයි අපේ පක්ෂය ආරක්ෂා කරගන්නේ. ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය
ඒ වගේම පළාත් සභා මැතිවරණ තුනක් එනවා. ඊට පස්සේ එතනින් එහාට 2019 වෙනකම් අපේ සහ ඌව පළාත් සභා මැතිවරණ එනකම් පළාත් සභා මැතිවරණ පවත්වනවා. ඊට පස්සේ 2020 දී පාර්ලිමේන්තු මැතිවරණ එනවා. එතකොට අපි වැඩ කරන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණ අපේක්ෂා කරමින් තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදී කටයුතු කරන්නේ. හැබැයි දැන් අපිට පේනවා මෑතක ඉඳගෙන මගේ දන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තාක්ෂිතවාදී ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිට දවස ගැන තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා කවුරු මොනවා කිව්වත් මොන ප්‍රශ්න කිව්වත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩන්න පුළුවන් කමක් නැහැ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අද වන විට රටම කතා කරන මේ ප්‍රබල මාතෘකාවේ තවත් පියවරක් අපාද ඉදිරියට තබනවා. අපාද ව්‍යවස්ථාවක් යනු කුමක්ද යන්න පිළිබඳව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් විමසීමක් කළා. ඉතා පැහැදිලි ඕනෙම රටක මූලික නීතියක් තියෙනවනි. රටේ මූලික නීතියට යටත් වෙලා තමයි අනිත් සියලුම නීති වෙනස් වෙන්නේ. දැන් මේක ආවේ බොහෝම ඉතා ඈත සංකල්පයකින්. ඒකට කියනවා සමාජ සම්මුතිවාදය කියලා. ජෝන් ලොක්, රූසෝ සහ විශේෂයෙන්ම ඒ කණ්ඩායම එකතු වෙලා හඳුන්වලා දුන්නා සමාජ සම්මුතිවාදය කියලා එක. මේ සමාජ සම්මුතිවාදය කියන්නේ ජනතාවයි පාලකයයි අතර යුතුකම් හා අයිතිවාසිකම්. එතකොට ඡන්දෙට යන්නේ ඉස්සෙල්ල ලියවිල්ලක් දෙනවා. බලයට ආවට පස්සේ ඒ ලියවිල්ල තමයි රටේ මූලික නීතිය වෙන්නේ. එතකොට රටක තියෙන මූලිකම නීතිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය. සාමාන්‍ය නීතියක් ගේන්න නම් සරල බහුතර ඡන්දයක් ඕනේ. ඒ කියන්නේ ඡන්ද 113යි. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් 3/2ක පාර්ලිමේන්තුවේ 225න් 3/2කට වඩා වැඩි සංඛ්‍යාවක් සමන්විත වෙන්නේ. ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාවේ තියෙනවා වගන්ති විවස්ථා 13ක්. ඒව වෙනස් වෙන්න නම් ජනමත විචාරණයකටත් යන්න ඕනේ. ඒ නිසා විවස්ථාවක් කියලා කියන්නේ රටේ මූලික නීතිය. ඒතොර විවස්ථාවට පටහැනි කිසිම නීතියක් ලංකාවේ සම්මත කරන්න බෑ. ඒ නිසා ලංකාවේ යම්කිසි පනතක් ගේනවා නම් එය පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් හා ගැටෙනවා නම් ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක ගැටෙනවයි කියලා පෙන්වලා දුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දුන්නොත් ඒක ගරු කතානායකතුමාට දන්වනවා. එක්කෝ ඒක සම්මත කරන්න 3/2ක ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යන්න වෙනවා. එක්කෝ ඒව ඉවත් කරගන්න සිදුවේ. ඒ නිසා රටක විධායකයේ බලතල, ව්‍යවස්ථාදායකයේ බලතල, ආධිකරණයේ බලතල, මූලික මිනිස් අයිතිවාසිකම් ලියවිලා තියෙන එකම ලියවිල්ල තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. යහපත් දේශපාලන සංස්කෘතිය ගොඩනැගීමට නම් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව ජාතික හෙළවරුමේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අණ්ඩුව ජනතාවට දීපු ප්‍රධාන පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. පළවෙනි එක තමයි මේ දූෂණය. ඊළඟට දැන් මේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තියෙන ප්‍රතිපත්තිය. එක පැත්තෙන් විශාල ප්‍රමාණයක් රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා බඩු ගහලා තියෙනවා. ඊළඟට බඩු මිල වැඩි වෙමින් තියෙනවා. සහල් මිල වේගෙන් ඉහළ යමින් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක ව්‍යවස්ථාවක් ගෙනල්ලා රටේ ජනමතය උරගා බලන්න සූදානම් වෙනවා නම් පරීක්ෂා කරන්න සූදානම් වෙනවා. ඉතින් ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි. අපි ජාතික හෙළවරුමේ විදිහට පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා කරනවා නම් කරන්න පුළුවන් එකම ව්‍යවස්ථා සංශෝධනයක් පමණයි, මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම පමණයි. ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් තියෙනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. රටේ දේශපාලන සංස්කෘතිය සීලාචාර තත්වයකට ගේන්න, ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන්න නම් මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒකට විතරයි එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්. අනිත් සියල්ල මේ අහසේ යන සරුංගල් විතරයි. පුරවැසි බලය සම කැඳවුම්කරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් සහ ඇමතිකම් ලබා දීමට නියමිත බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අද පුරවැසි බලය සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ගිය සතියේ සතියන්තයක පුවත්පතක පළ වෙලා තිබුණා පුරවැසි බලය සංවිධානයේ කැඳවුම් කරුවන් තුන්දෙනෙක් වන මමත් සමන් රත්නප්‍රියත් ධර්මසිරි බණ්ඩාරනායකත් පිළිබඳ ප්‍රවෘත්තිය. ඒකේ කියලා තිබුණා අපි තුන්දෙනාට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම් තුනක් ලැබෙන්නට යනවා. ධර්මසිරි බණ්ඩාරනායකට සංස්කෘතික අමාත්‍යාංශ පදවිය හිමිවෙන්නට නියමිතයි කියලා නගරය පුරාම පෝස්ටර් පවා ගහලා තිබුණා. ඊට පස්සේ වෙබ් මාධ්‍ය ඔස්සේ Facebook පිටු හරහා එක දිගටම පසුගිය සතියේ මේ රාවය පැතිරුණා. හැබැයි අපි පැහැදිලිවම කියන්න ඕනේ පුරවැසි බලයේ කැඳවුම්කාර මණ්ඩලයේ ඉන්න අපි මොන විදියකින්වත් මෙවැනි දෙයක් අපිට ලැබුණත් අපි බාරගන්නේ නැහැ කියලා. මේ සිවිල් සමාජ ව්‍යාපාරයට වෘත්ති සමිති ව්‍යාපාරයට යම් හයියක් ධෛර්ය සම්පන්න භාවයක් මේ රට ඇතුලේ තියෙනවා. පහුගිය කාලේ අපි කරපු ක්‍රියාදාමයන් හරහා විධායකය වෙනස් කරන්න අපි කටයුතු කරා, ආණ්ඩුව වෙනස් කරන්න අපි කටයුතු කරා. ඒගොල්ලෝ දීපු පොරොන්දු ඉෂ්ට කරවා ගන්න අපි ජනතාවත් එක්ක ඇති කරගත්ත සම්මුතිය ආරක්ෂා කරගන්න අපි දිගටම කටයුතු කරා. ඒ ක්‍රියාවලිය ශක්තිමත් යන එක ඉවසන්න බැරුව මෙවැනි මඩ ගැසීම් කරනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක නිසා එවැනි තනතුරක් යෝජනා කරත් අපි කාර්යනිකව ප්‍රතික්ෂේප කරනවා. මේකක් අපිට අද වෙනකොට යෝජනා වෙලා නැහැ කියන කාරණයක් ඉතාම පැහැදිලිවම කියනවා. සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනේදී පළාත් සභාවල මහ ඇමතිවරුන් දැනුවත් කිරීමට නියමිතයි. ඒ අරලියගහ මන්දිරයේදී රජයේ සංවර්ධන වැඩපිළිවෙල වැඩිදියුණු කිරීම සඳහා ගෙනෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන් මේ දිනවල නිරන්තරයෙන් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වනවා. සුපිරි ඇමති පනත යනුවෙන් මෙම සංවර්ධන විශේෂ විධිවිධාන පනත නම් දරා සිටින අතර මෙම පනත් කෙටුම්පත ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් දැක්වූ අදහස් කීපයක් මේ. සුපිරි ඇමතිකම පිළිබඳව කාරණේ මහා හඬක් බවට පහුගිය සුමානතුර රට පුරාම හමා ගිහිල්ලා කැබිනට් මණ්ඩලයක් තුලත් ඒ සුළඟ මහා උනාටුවක් බවට පරිවර්තන වෙලා දැන් සුනාමියක් ඇවිල්ලා ඒක සුපිරි ඇමති කෙනෙක් දැන් ආයෙපත් වෙන්නේ නැහැ කියන දැනට මලික් සමරවිර ඇමතිතුමාම තමුන්නාසලට කියවම කියනවා. දැන් අපි පැහැදිලිව කියනවා වන් ස්ටොප් ෂොප් එක පෙන්නලා වන් ස්ටොප් මුදලාලි කෙනෙක් සර්වබලධාරී මුදලාලි කෙනෙක් හදන එකට විරුද්ධයි. එතකොට රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඕන කරලා තිබෙනවා. ඒකට ඕන කරන අනපනත් ඉතිහාසයේ විවිධ අවස්ථාවල හදලා තියෙනවා. දැන් මුළු රටම දියුණු කරන්න පුළුවන් විදිහට යම් යම් සංශෝධන කරන්න තිබෙනවා. කිසිම කාටවත් අපේ ආණ්ඩුවේ සුපිරි ඇමතිකමක් අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ නැහැ. එහෙම එකක් කාටවත් දෙන්නෙත් නැහැ. ඒ ඉදිරිපත් කිරීම ප්‍රූව කරගත්තේ මේ ආයෝජකයන්ට මේ පහසුකම් ලබා දෙන්න. කාටවත් මේ බලය දෙන්න කියලා නෙමෙයි. අපි අලුතෙන් හිතන්න ඕනේ. අපි සුපිරි ඇමතිකම් කාටවත් අවශ්‍යද? අපිත් විකට විරුද්ධයි. අපි දැකලා තියෙන ඔය සුපිරි ඇමතිතුමලා ඉඳලා මේ බැසිල්ලා වගේ ඉඳලා ගුණ වැඩේ අපි බලාපොරොත්තු වෙනවා පෙබ්‍රවාරි මාසෙ. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම ඒවා හදන්න බෑ. හැම ඇමතිවරයෙක්ම එකයි. සංවර්ධනය සම්බන්ධ විශේෂ විධිවිධාන පනතක් ගේන බව ඒගොල්ලෝ ප්‍රකාශ කළා. ඒ කියන්නේ ආයෝජන ඉක්මනින් කරන්න පුළුවන් තත්ත්වය. ඒක ඉතා හොඳයි. අදහස ඒක නම් ඉතා හොඳයි. ඒ නිසා විශේෂ සංවර්ධන විධිවිධාන පනතක් ඒ අභිලාෂයෙන් ගේනවා නම් හොඳයි. පුද්ගලයන්ට බලය දෙන එකක් නෙමෙයි රට සංවර්ධනය කරන. ජාතික සංවර්ධනයට මග කියන වෙනස්කම් නම් ඒක ඇතුළේ ගේන්නේ. අපි ඒකට අත්තුම්සන් ලෑස්ති. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සියත ටීවී ප්‍රධාන පත්විකාශයත් සමගින්. නාවික ශේෂ්ත්‍රය පිළිබඳව දැනුවත් වීම ඉතා වටිනා කරුණක් වන අතර නාගරික දරුවන්ට මෙන්ම ග්‍රාමීය දරුවන්ටද එම දැනුම ලබා දීම මීළඟ ඉලක්කය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ මෙරිටයිම් සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට එක් වෙමින්. මේ ළමයින්ට තේරෙන්නේ නැහැ, මේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ නාවික ශ්‍රේෂ්ඨය කොයි විදිහට පුළුල් කරන්න අපිට පුළුවන්ද කියලා. තව අවුරුදු කීපයක් යනකොට කොළඹ සහ හම්බන්තොට වරාය එවැගේම අපේ රට නාවික ශ්‍රේෂ්ඨයේ ප්‍රධානම ස්ථානයක් බවට පත් වෙනවා. දැනටත් ඒක පත් වීගෙන යන්නේ. ඒ හරහා නාවිකයන්ගේ අඩුවක් අපි පහුගිය කාලේ දැක්කා. ඉතින් අපි තීරණය කර විශේෂණු මේ දරුවෝ එක පැත්තකින් වාසනාවන්තයි. මේ දොඹකර අද මේ දරුවන්ට වරාය ඇතුළේ යනකොට පෙනේ. ඒක සාමාන්‍යයෙන් දොඹකර ක්‍රියාත්මක කරේ වැඩ කරේ පිරිමි කට්ටිය. අපි මේ තත්ත්වය වෙනස් කළා. කාන්තාවන්ටත් අවස්ථාවක් ලබලා දුන්නා මේ දොඹකර ක්‍රියාකාරීන් හැටියට පුහුණුවීම් ලබන්න. මාර්තු මාසේ 8 වෙනිද වෙනකොට මේ කාන්තාවන් කීප දෙනෙක් පළවෙනි පාරට දොඹකර ක්‍රියාකාරීන් හැටියට මේ වරාය අධිකාරියෙන් ඒ තනතුරු ලබනවා. සාමාන්‍යයෙන් නාවික ශ්‍රේෂ්ඨය හුඟක් වෙලාවට පිරිමි අයට පමණක්
සම්බන්ධ වෙච්ච ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබුණා. හැබැයි දැන් ඒක එන්න එන්න වෙනස් වෙලා අපිට තේරුම් ගිහින් තියෙනවා කාන්තාවන්ටත් විශේෂ අවස්ථාවල් තියෙනවා මේ ශ්‍රේෂ්ඨයේ උඩට යන්න. අපි තීරණය කරේ අපි මේ වැඩසටහන ගමේ දරුවන්ට දැනුවත් කර යුතුයි කියලා. දවසේ පුවත්පත් විපරම දැන් පොහොර සහනාධාරයට මිලියන 7000ක් නිදහස්. බැනකිය සෙබළු අල්ලන්න රට පුරා මෙහෙයුම්. පොදු සමාකාලය 31 වනදායි අවසන්. ලංකාදීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහායමති 7 දෙනා සංවර්ධන පනතට විරුද්ධයි. ව්‍යවස්ථාවෙන් පළත් සභාවලට හිමිවන බලතල අහිමි කිරීමක්. බස්නාහිර මහඇමති කියයි. පනත පෙබරවාරියේ පාර්ලිමේන්තුවට සුපිරි ඇමති ධූරයක් නැහැ. ඇමති මලික් සමරවික්‍රම කියයි. මව්බිම ආණ්ඩුවේ මැති ඇමති සීතල යුද්ධය ඉවර කරන්න. පුංචි ඡන්දෙට කලින් තනතුරු මාරුවක්. ඉතිහාසයේ ප්‍රථම වරට කොට්ටාස 4888ක් සඳහා පළාත් පාලන ඡන්ද විමසන්නේයි. ලක්බිම ජනපතිට හැරුණු විට විධායක බලය ඇත්තේ පළාත් පාලන ප්‍රධානීන්ටයි. ජනාධිපති සුපිරි ඇමති පනත පෙබරවාරියේ මැති සභේට. දිවයින අගමැති හෙට විශේෂ විධි විධාන පනත ගැන මහ ඇමතිවරුන් දැනුවත් කරයි. මේ වසරේ ජීවිත 347ක් යකඩ යකාට බිලිවෙයි. අද දවසේ විවරම තුළින් අප අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ පළමු මේ වසරේ ජීවිත 347ක් යකඩයකට බිලිවේ යන වෙනස සඳහන් වූ පුවත පිළිබඳවයි. දුම්රිය අනතුරු හේතුවෙන් මේ වසරේ ජීවිත 347ක් අහිමි වී තිබෙනවා. එම මරණ අතරින් 58ක්ම සිදුව ඇත්තේ දහවනේ වන දුම්රියෙන් ඇදවැටීම නිසාවෙන් බව දුම්රිය ආරක්ෂක අධිකාරිය පවසනවා. ඊට අමතරව දිවිනසා ගැනීම් 31ක් සහ දුම්රිය හරස් මාර්ග අනතුරුවලින් මරණ 14ක් සිදුව ඇති බවත් පසුගිය වසරට වඩා මේ වසරේ දුම්රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. ජංගම දුරකථන භාවිතය නිසාද දුම්රියෙන් ඇදවැටීමේ යාමේ ප්‍රවණතාවක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කරන බව දිවයින පුවත්පත අද වාර්තා කර තිබෙනවා. වඩාත් සහනදායි සහ පහසු ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය ගමන් කිරීමේදී වඩාත් විමසිලිමත් වීමෙන් 2017 වසරේදී මෙම දුම්රිය මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වේයි සියත අපගේ විශ්වාසයයි. දැන් විදෙස් පුවත්. පුද්ගලින් 12 දෙනෙකුට මරු කැඳවමින් ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් වෙළඳසැලක් ඉලක්ක කර එල්ල වුණු ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එරට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරු අනීස් අමීර නැමැති 24 හැවරදී ටියුනීසියානු ජාතිකයෙක්. සරණාගත සංක්‍රමණිකයෙකු ලෙස ජර්මනියට පැමිණ ඇති ඔහු අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමකට සම්බන්ධ බවට සැක පළවනවා. ජර්මනියට සංක්‍රමණය වීමට පෙර ඉතාලියේ රැඳී සිටි අනීස් අමීර නැමැත්තා එහිදී පාසලක් ගිනි තැබීමකට අදාළව වරදකරු වී සිව් වසරක සිරදඬුවමකට ලක්ව තිබෙනවා. අනතුරුව ජර්මනියට සංක්‍රමණය වූ ඔහු පසුගිය මාර්තු මාසයේදී මහා පරිමාණ සොරකමක් කරමින් සිටි බවට ජර්මානු බුද්ධ්‍යංශවල සැකයට භාජනය වී තිබුණා. එහිදී බුද්ධ්‍යංශ බලධාරීන් සැක පල කර තිබුණේ ස්වංක්‍රීය ගිනි අවි මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් සැකකරු මෙම සොරකම සැලසුම් කරමින් සිට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස දක්වා පරීක්ෂණ සිදු කළත් අනිස් අමීර නැමැත්තාට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට අපොහොසත් වීම හමුවේ ඔහු පිළිබඳ පරීක්ෂණ අතහැර දැමීමට ජර්මානු බුද්ධ්‍යංශ කටයුතු කර තිබෙනවා. කෙසේ වුවත් පෙරේදා බර්ලින් නුවර ඉලාක කර එල්ල වුණු ප්‍රහාරය සඳහා භාවිතාකල ලොරි රථයේ තිබී අනිස් අමීර නැමැත්තාට අයත් නේවාසික බලපත්‍රයක් පොලිස් නිලධාරීන්ට හමු වී තිබුණා. ඒ අනුව ප්‍රහාරය සඳහා අදල් සැකකරු වගකිව යුතු බව හඳුනාගත් ජර්මානු පොලිසිය මේ වන විට ඔහු සොයා ප්‍රබල මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා. සැකකරු සතුව භයානක අවියායුධ ඇති බැවින් ඔහු පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙසයි පොලිසිය ජර්මානු වැසියන් දැනුවත් කර ඇත්තේ. එසේම සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයකුට යුරෝ ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය සඳහන් කළා. අනුවර්තනාමයන් හා විවිධ රටවලට අයත් ජාතීන් රසකින් පෙනී සිට ඇති අනිස් අමීර් සිය මව් රටවන ටියුනීසියාවේ සිටියදීත් විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට පසුව අනවසර සංක්‍රමණිකයෙකු ලෙස ඉතාලියට පැමිණ ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයින් අනාවරණය කර තිබෙනවා. ඒත් සමගින් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙට උදෑසන අයට අපගේ උදෑසන පුවත් විකාශයත් සමගින්. සුපරාත්‍රියක්.